ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්න යෙදුනේ මේ සම්මා සති කියන වචනේ පැහැදිලි කරන තැන ධාරණතා කියන වචනේ පැහැදිලි කිරීමෙන් තමයි පහුගිය දේශනාව නිමා කළේ අපි අපිලාපනතා කියන වචනේ තමයි අද දේශනාව ආරම්භ කරන මොහොතේ පැහැදිලි කරන්නේ මොකද මේ අපිලාපනතා කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා පාවෙන්නේ නැතුව කියලා සඳහන් කරනවා පාවෙන්නේ නැතුව එහෙම කියන්නේ මනාව ධර්මය අර්ථ සහිතව ගැඹුරින්ම පැහැදිලි කරන බර දැනෙමින් ඒ ධර්ම කාරණාව අවබෝධ කරගන්න පැහැදිලි කරන ස්වභාවයට කියනවා අපිලාපනතා කියලා ඒක මතු පිටින් පැහැදිලි කරනව නෙමෙයි එතකොට බර දැයෙන්නම ධර්ම කාරණාවේ සියලු අර්ථ සහිතව විස්තර කරන්න පුළුවන් පාලි භාෂාවෙන් විතරමයි. පාලියෙන් සඳහන් කරන ධර්මයේ තියෙන මිහිර පාලි වචනයක තියෙන බර වෙන කිසි භාෂාවක නැහැ. ඊළඟට ඒ ධර්මයේ පැහැදිලි කරන්න ලෝකේ තියෙන එකම භාෂාව තමයි සිංහල භාෂාව. පාලි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් පැහැදිලි කරන්න පුළුවන් ධර්මය පැහැදිලි කරන්න වෙන කිසිම භාෂාවක ඒ සඳහා අවශ්‍ය වචන නැහැ. ඒ නිසා අපි උදාහරණයක් ඇටියට ඉංග්‍රීසි භාෂාවෙන් මේ දේශනාව පැහැදිලි කරන්න ගත්තොත් මේ ගැඹුරු වචන පැහැදිලි කරන්න වචන ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඒ නිසා අන්න එහෙම දේශනාවක් තමයි මෙතන මේ පාවෙන දේශනාවක් හැටියට හඳුන්වන්නේ ධර්මයේ මතු පිට විතරයි පෙන්වන්න පුළුවන් ගැඹුරු හරන්න බෑ. අන්න එතන ඒ නිසායි මේ අපිලාපනතා කියන වචනේ සඳහන් කරන ධර්මයේ ගැඹුර යට අවබෝධ කරන්න පුළුවන් කියන වචනේ තමයි අපිලාපනතා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒක ඇතුළතින් දැනෙනවා. ඒ වචනේ ඇහෙනකොට තමන්ගේ හදවතින් ඇතුළතින් කය පතුලින් දැනෙන්න පටන් ගන්නවා මේ කියන වචනේ මේක නේද කියලා ඇතුළතින් දැනෙනවා ඉරියාපතේ ධාතු මනසිකාර්ය ආදී දේවල් මතු පිටින් බලනවට වඩා ගැඹුරින් බලනකොට තමයි ඒක වැටහෙන්න පටන් ගන්නෙ අන්න එවන් කරුණු අන්තර්ගතව පැහැදිලි කරන වචනේ තමයි අපිලාපනතා කියලා කියන්නේ ඊළඟට සඳහන් කරනවා චිරකත චිරකත චිර භාසිතානං අසම්මුස්සන භාවතු අසම්මුස්සනතා චිරකත චිර භාසිතානං අසම්මුස්සන භාවතු අසම්මුස්සනතා ඒ කියන්නේ මොකද කියලා පැහැදිලි කරනවා බොහෝ කල සිට අපි කතා කරපු අහපු දේවල් බොහෝ කාලයක් තිස්සේ අපි කතා කරපු අහපු දේවල් ඒ විදිහටම මතක තියෙනවා කියන කාරණාව. බොහෝ කල සිට අහපු දේවල් ඒ විදිහටම මතක තියෙනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. පින්නතින අපිට අද එහෙම මතක තියාගැනීමේ හැකියාවේ තියෙන අපහසුතාවය. එහෙම මතක ශක්තියක් අපිට නැති බව අපි සිහිපත් කළා. නමුත් අතීතයේට මහා පුදුම මතක ශක්තියක් එක ධර්ම දේශනාවක් අහපුවාම මුල ඉඳලා අගට යනකම් මතක තියෙන තරම් පුදුම මතක ශක්තියක් තිබුණා. ආන් ඒ කාරණාව තමයි චිරකත චිර භාසිතානං අසම්මුස්සන භවතු අසම්මුස්සනතා කියලා කියන්නේ. සමහරట్లాට අද ධර්ම දේශනාවක් අහලා ඉවර වෙච්චාම ධර්ම දේශනාවේ මාතෘකාවවත් මොකද්ද කියලා මතක නෑ. බොහෝ අය කතා කරන සමහරట్లాට ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවක් කියවුවා. මොකද අද තිබුණ දේශනාව කියලා අහගුවාම කියනවා මාතෘකාව මතක නෑ. බලහම බණ අහලා දින යන එක ගමන් එවිදින ගමන් මම කියන ගුවන් විදුලිය දාලා ගෙදර වැඩ කරන ගමන් යහුවේ. ඒ හිඳ මාතෘකාව මතක නෑ. එහෙම ඒ අද තත්ත්වය. නමුත් අතීතයේ ඇයට දේශනාවක් අහගුවාම මුල ඉඳලා අගටම ඒක මතකයි. ඒ කාරණාව තමයි මේ වචනයෙන් මේ විදියට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ඉඳගෙන පළඟක් බැඳගෙන කරන එක විතරක් නෙවෙයි පුරුදු කරන්න ඕන අහන ධර්ම දේශනාවකදී පවා සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ
ධර්ම දේශනාවක් සවන් දෙන තැන ඉඳලා ඒක පුරුදු කරන්න ඕනේ කියලා. දැන් මේ සතිය පිහිටවන්නේ පුරුදු කරන්නේ. එහෙනම් ධර්ම දේශනාවක් අහනකොට ඒක මතක තබා ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ සතිය පිහිටවන කියන එක. මනස සිහියෙන් ඇහුවොත් සෑහෙන ප්‍රමාණයක් මතක හිටිනවා. මෙහෙම අහගෙන යනකොට අපිටත් සිහි නැති වෙනවා. ඒ නිසා දේශනාව අහගෙන යනවා. දන්නේම නැතුව සිතවිලි වෙන කොහේ හරි ගිහිල්ලා ඒ සිහි නැතුව ගියපු නිසා ආයෙත් උකට මතක් වෙනවා මම වෙන වැඩක ආයෙ දේශනාව ගාවට එනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පුදුම ධර්ම කාරණා ගොඩක් තියෙනවා. අද දේශනාවක එහෙම ධර්ම කරුණු නැහැ. භාග්‍යතුන් වහන්සේගේ එක කරුණක් අරගෙන සමහරලාට පැය ගාණක් විස්තර කරන්නේ ඒ එක වචනය. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ උන්වහන්සේ එහෙම කරන්න දෙයක් තිබුණේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සම්පූර්ණ ධර්ම කාරණාවන්ගෙන් පිරීලා ඉතිරිලා තියෙන්නේ. එහෙම දේශනාවක් අහගෙන ඒ කරුණ මතක තියාගන්න එදායිට ඕන තරම් පුළුවන් උනේ මනස සිහියෙන් අර අපි බණ අහන්න ඕන කියන විදිහටම මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මට මාර්ගඵල ලැබේවා කියන සිතුවිල්ලම මුදුන්පත් කරවනවා. ඒ වෙනුවෙන් බණ අහන්නේ. ඒ නිසා හොඳට මතක හිටිනවා ධර්ම ශක්තියක් තිබුණා. එහෙනම් සතිපට්ඨාන භාවනාවට පුරුදු වෙන අය මෙන්න මේ සිහිය ජීවිතේ හැම දෙයකින්ම ප්‍රගුණ කරන්නේ. කැත්ත අරගෙන කපනකොට ඒ සිහිය තියෙන්න ඕනේ. මම මේ කැත්තෙන් වැඩක් කරමින් ඉන්නේ. ඒ සිහිය නැති වෙච්ච ගමන් අත කැපෙනවා. පොල් ගන්න ගියාම මේ සිහිය තිබුණ නැත්නම් සමහරලාට අත යනවා හිරමණේට. පාරේ යනකොට සිහිය තිබ්බේ නැත්නම් සමහර ගලක මුලක හැප්පෙන්න පුළුවන්. මේ හැම තැනකම එදිනෙදා මම කරන වැඩේදී සිහිය පිහිටවාගෙන කරන්න පුරුදු කරන කෙනාට සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්න හරි ලේසි. මේක තමයි මූල ආරම්භය. එදිනෙදා කරන හැම කටයුත්තකදීම සිහිය පිහිටවනවා. එතකොට භාවනාවට වාඩිලා සිහිය පිහිටවන්න හරි පහසුයි. ඒ කාරණාව මේ නිසා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ මහ පුදුම බලයක්. එහෙනම් මේ කතා කරන්නේ එදිනෙදා ලෞකික ජීවිතයට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න නෙමෙයි, නිවන් දැකීම කියන මහා බලය සම්පූර්ණ කරන්න අවශ්‍ය දේවලුයි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඒක මදක් ගැඹුරු මදක් නෙවෙයි, බොහෝ ගැඹුරු කාරණාවක්. නිවන් දකින්න අවශ්‍ය කාරණාව. ඒ නිසා මෙතන සඳහන් කරනවා සම්මා සති කියලා කියන්නේ මෙන්න මේ නිසා. මේ සිහිය පිහිටවන්න වෙන නිසා කියනවා සම්මා සති කියලා. ඊළඟට විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කොටස විස්තර කරලා තියෙනවා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එහෙනම් අවිජ්ජා කියන කොටස දැඩි ලෝභය. දැන් අපිට මේ වචනේ ඇහෙනකොටම මේ දැඩි ලෝභය කියන්නේ මොකද්ද කියන කාරණා ටිකත් දැන් හොඳට හුරුයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ලෝකය කියන්නේ කුමක්ද? විනය ලෝකේ. දැන් අපේ මතක් වෙනවා ලෝකය කියන්නේ මොකේද කියලා. ජීවත් වෙන ලෝකය ගැන නෙමෙයි මෙතන කතා කළේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය නැමැති ලෝකය පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එහෙනම් විනය ලෝකය කියලා කියපු ගමන් මේ කියන්නේ උපාදානස්කන්ධය ගැන. අවිජ්ජා දැඩි ලෝභය ඇති වෙන්නේ මේ සිතත් එක්ක උපාදානස්කන්ධයත් එක්ක. එහෙනම් මෙතන අවිජ්ජාව කියලා විස්තර කරනවා මේ කය, එහෙම නැත්නම් මේ උපාදානස්කන්ධ පහ තමයි මෙතන ලෝකය කියලා කියන්නේ. ඒකේ අවිජ්ජා කියලා, අවිජ්ජා දෝමනස්සං කියන තැන අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, රාගය කියන ධර්මතාවයන් පැහැදිලි කරන අතර ද්වේෂය කියන කාරණාවත් පැහැදිලි කරනවා. ලෝභය කියන තැන රාගය කියන කාරණාව, එතන නන්දි රාග කියන්නේ රාගේ ඇලෙනවා කියන කාරණාව, ඒ සියල්ලම ලෝභයත් එක්ක. එතකොට ද්වේෂය කියන වචනේ පින්නතන මේ මූලික රාගයයි ගැඹුරු රාගයක් පිළිබඳව සඳහන් කරනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? රාගය කියලා කියන්නේ සාමාන්‍ය මූලික රාගය. ගැඹුරින් බැහැගත් රාගයට කියන සරාගය කියලා. මේ ඔක්කොම තියෙන්නේ අවිජ්ජාවත් එක්ක. ඊළඟට දෝමනස්ස. දෝමනස්ස කියන කාරණාව නම් ධර්මයේ බොහොම දිගට පැහැදිලි කරනවා. දුක් දොම්නස්
කියලා වචනයක් අපි සාකච්ඡා කරා. දෝමනස්ස. එමනම් දෝමනස්ස දුක්ඛ දෝමනස්ස කියන ආකාරයෙන් දුකේ වර්ග දුක් ಜಾති ගොඩක් පැහැදිලි කරනවා. ඒ නිසා අපි කාරණා කීපයක් විතර කෙටියෙන් සඳහන් කරමු. දුක්ඛ දුක්ඛය. මේ දුකේ එක කොටසක්. දුක්ඛ දුක්ඛය. විපරිණාම දුක්ඛය. සංඛාර දුක්ඛය. පටිච්චන් දුක්ඛය. අපපටිච්චන් දුක්ඛය. පරියාය දුක්ඛ. නිෂ්පරියාය දුක්ඛ. මේ දුකේ කොටස් කීපයක්. එහෙනම් මොකද්ද දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ? කායික හා චේතසික දුක. කයේ දුකයි සිතවිලි නිසා ඇතිවෙන සිතවිලි වල දුකයි. ස්වභාවයෙන්ම දුක නිසා මේකට දුක්ඛ දුක්ඛ කියලා කියනවා. ස්වභාවයෙන්ම දුක කියලා කියන්නේ. කය කියන එක ස්වභාවයෙන්ම දුකමයි. ඇති සපක් ඇත්තෙම නැහැ. එහෙනම් ඒ නිසා සිතේ ඇතිවෙන හැම සිතවිල්ලක්ම වාගේ දුක්ඛ සහගත සිතවිලිමයි. එහෙනම් ස්වභාවයෙන්ම දුකයි. ඒ නිසා දුක්ඛ දුක්ඛ කියලා හඳුන්වනවා. විපරිණාම දුක්ඛ. සැප වේදනාව වෙනස් වීම නිසා, සැප ඉවර වීම නිසා ඇතිවෙන දුක. යම් තැනක සැප වේදනාවක් තිබුණා නම් ඒ සැප වේදනාව නැතිවීම නිසා ආපහු දුක් වේදනාව හට ගන්නවා. ඒකට කියනවා විපරිණාම දුක්ඛ. වෙනස් වීම නිසා ඇතිවෙන දුක. සංඛාර දුක්ඛ. ඇතිවීම නැතිවීම කියන දෙක නිසා ඇතිවෙන දුක. උපත සහ විපත නිසා ඇතිවෙන දුකට කියනවා සංස්කාර දුක්ඛ, සංඛාර දුක්ඛ. පටිච්චන් දුක්ඛ. පටිච්චන් දුක්ඛ කියලා කියන්නේ වැසුන දුක. මොනවද මේ වැසුන දුක කියලා කියන්නේ? කෙනෙකුට තියෙනවා හිසේ රදයක්. දැන් ළඟ ඉන්න කෙනාට මෙයාගේ හිසේ රදේ පේනවද? පේන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. කොන්ද කැක්කුම තියෙනවා. අපිට මේ කැක්කුම පේන්නේ නැහැ. අන්න ඒ වැහිච්ච දුක. පටිච්චන් දුක. පේන්නේ නැහැ. අපපටිච්චන් දුක. නොවැසුණු දුක. දැන් වැහිලා නැහැ. මට පේනවා මේ මනුස්සයා දුකෙන් ඉන්නේ. තුවාලයක් තියෙනවා. ලොකු තුවාලයක්. දැන් මන් දන්නවා එයා මේ තුවාලේ වේදනාවෙන් ඉන්නේ. කවුරු හරි අල්ලගෙන මේ මනුස්සයාගේ අත කපනවා. දැන් මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අත කපනකොට එයාගේ මනුස්සයාට රිදෙනවා කියලා. එහෙනම් පේන්න තියෙන ඒ දුක අපපටිච්චන්යි වැහිලා නැහැ. මේ වගේ ශාරීරියේ මතු පිට පේන්න සිද්ධ වෙන දුක් වලට කියනවා අපපටිච්චන් දුක්ඛ කියලා. ඊළඟට පරියාය දුක්ඛ. ඉපදීම කියන එක ඒකාන්තේම දුකක් නෙමෙයි. උපදිනවා කියන එක ඒකාන්තේම දුකක් නෙමෙයි. එහෙනම් ඒක දුකක් වෙන්නේ කොහොමද? සුගතියේ ඉපදෙනවා නමුත් මාතෘ ගර්භයේ ඉන්න කාලයේ දුකයි. ඉපදීම කියන එක සැබවින්ම දුකක්ම නෙමෙයි. නමුත් සුගතියක උපදිනකොට මාතෘ ගර්භයේ ඉන්න එක දුකයි. එතකොට ඉපදීම දුකක් නෑ කියේ සමහර අය ඕපපාතිකවත් ඉපදුනා. ඒගොල්ලන්ට කවදාවත් කිසිම දුකක් නෑ. ඊළඟට සඳහන් කරනවා මේ විවිධාකාර උපත් තියෙනවා. ඉපදීම නිසා ඇතිවෙන දුක් තියෙනවා. ඉපදීම නිසා ඉපදුනාගින් පස්සේ ඇතිවෙන දුක්. ලෙඩ හැදෙනවා, පහර කැම්බ වලට ලක් වෙනවා, අතපය කැඩෙනවා. මේ ඉපදීම නිසා. අන් ඒ නිසානේ ජාති දුක. ඉපදීම නිසා ඇතිවෙච්ච දුක්. සුගතියේ ඉපදිලා දුගතියට යනවා. ඉපදීම නිසා ඇතිවෙච්ච දුක්. ඒ නිසා ඒවට කියනවා පරියාය දුක්. නිෂ්පරියාය දුක්. දුක්ඛ දුක්ඛ. එහෙම නැත්නම් දුකම පවතිනවා. දුකම තමයි කියන කාරණාව. නිෂ්පරියාය දුක්ඛ. ඒක මේ විදිහට සඳහන් කළොත් ගර්භයේ ඇති දුක නම්, ඒ කියන්නේ මාතෘ ගර්භයේ ජීවත් වෙන කාලෙ පුදුම දුකක් තියෙනවා. එහෙනම් නිෂ්පරියාය කියලා කියන්නේ දුක් සැබවින්ම දුක් නිසාම කියන දුක. ඒ අතර මේ ගර්භයේ ඉන්න කාලේ තියෙන දුක් වෙනම විස්තර කරලා තියෙනවා. එහෙනම් ගර්භයේ ඉන්න කාලේ තියෙන තවත් දුකක් පැහැදිලි කරනවා.
ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ක. මේ මාතෘ ගර්භයේ ඉන්න කාලය ගැන සඳහන් කරන්නේ ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ක. ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ක කියලා කියන්නේ ජාතිය දුකයි කියලා කියහම අපි මුලින් සඳහන් කළා ඉපදීමේ ස්වභාවයෙන්ම දුකක්ම දුකක්ම නෙමෙයි. නමුත් ඉපදිච්ච සත්‍යයට තමයි සතර අපායට යන්න සිද්ධ වෙන්නේ. ඒ උපත නිසා එදිනෙදා ජීවිතේ වරදගත් නිසා සතර අපායට යන්න සිද්ධ වෙනවා. සුගතියේ නමුත් ගර්භාෂයේදී විඳින්න සිද්ධ වෙන දුක ගැබක ඉපදුනේ නැත්තම් විඳින්න වෙන්නේ නැහැ. මාතෘ ගර්භයක උපදිනවා කියලා කියන්නේ සුගතියකට එන්නයි හදන්නේ. නමුත් දුකයි මාතෘ ගර්භයේ ඉන්න කාලේ. ඉපදුනේ නැත්තම් ඒ දුක විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ජාතිය දුකක් නොවේ, දුකට හේතුවක්. ජාතිය කියලා කියන්නේ දුකක් නෙමේ. නමුත් ජාතිය කියලා කියන්නේ දුකට හේතුවක්. ඒ නිසා සතර අපායේ යෑම එකක් හේතු වෙනවා. සුගතිය නමුත් මෞකසේ ඉන්නකොට මෙන්න මෙහෙම දුක් තියෙනවා කියලා සඳහන් කරනවා. ගබ්බ පරිහරණ මූලක දුක්ක. මොකද මේ ගබ්බ පරිහරණ මූලක දුක්ක? සඳහන් කරනවා අම්මා ඉඳගෙන ඉන්න වෙලාවට කුසේ ඉන්න දරුවට ඒත් වේදනයි. මේ මෞකසේ කොහෙද මේ සත්‍ය ජීවත් වෙන්නේ? ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛේදී මේක පැහැදිලි කරන්න සමහර තැනක අම්මා කෙනෙකුගේ ගර්භාෂයේ තියෙන්නේ ආමාශයට යට. එතකොට පිටකටුව කියලා කියන්නේ කාන්තාවකගේ ඇටසැකිල්ලක් බලහම මේ උකුල ප්‍රදේශය පිරිමියට වඩා වෙනස්. අන්න ඒ පිටපැත්තට ටිකක් නෙරලා තියෙන මේ තැන තමයි මේ ගර්භාෂයේ තැම්පත් වෙලා තියෙන්නේ. ගර්භාෂයේ උඩින් තියෙනවා ආමාශය. එතකොට වතුර තියෙනවා. ගර්භාෂයේ තියෙන වතුර මැද්දේ. ආමාශයට වැටෙන සියලුම බර ගර්භාෂයට වැටෙනවා. අම්මා ඉඳගත්ත කියලා කියන්නේ මුළු ශරීරයේ බර වලින් කොටසක් වැටෙනවා. එහෙනම් ඒ කාලේ මේ දරුවා තැලෙමින් ඉන්නේ, තැලෙනවා. අම්මා ඇවිදිනකොට මෙයා හරියට නිකන් අර තොටිල්ලක දෙපැත්තේ වෙදි වෙදි යනවා වගේ. මෙයා දෙපැත්තේ පැද්දි පැද්දි අම්මා පඩියක් වගේ පඩි වගේ නගිනකොට තැලෙනවා. මොකද අම්මගේ කලව හරිය බඩට තද වෙනවා. ටිකක් උස පඩියක් නගිනකොට, වස් එහෙකට වගේ නගිනකොට, උස පිලකට නගිනකොට එතකොට මෙයා තැලෙනවා. මෙන්න මේ වගේ පුදුම දුකක් දැනෙන්නේ. නමුත් ඒක විස්තර කරන්න කියන්න පුළුවන් කමක් නැහැ ඇතුලේ ඉන්න කෙනාට. ඒ නිසා සඳහන් කරන කොයි වගේද කියලා මේ සුරා සොඬෙක් අතට අහුවෙච්ච එළු පෙටියක් වගේ. හොඳට රාබීල මැත්තේ මිනිහෙකුට එළු පෙටියක් අහුවෙච්චාම ඒ සතාට මොනවද නොකරන්නේ? අහිගුන්ටිකයට අහුවෙච්ච සර්පයාට මොනවද නොකරන්නේ? අන්න ඒ වගේ පුදුම දුකක් මේ මාතෘ ගර්භයේ ඇතුලේ ඉන්න කාලේ විඳින්න සිද්ධ වෙන නිසා මව් කුසේ ඉන්න එක පුදුමාකාර දුකක්. ඊළඟට මව් කුසේ ඉඳීම එහෙම දුකක් වෙනවා වගේම අම්මගේ කුස කියලා කියන්නේ පියුම් ගැබක් නෙමෙයිනේ. සුවඳ පිරිච්ච තැනක් නෙමෙයි. ධාතු කරඬුවක් වගේ තැනකුත් නෙමෙයි. මේ අප්‍රමාණ පිළිකුල් දේවල් පිරිච්ච තැන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිරයවල් ගණනාවක දුක තියෙනවා කියලා. පුදුම අඳුරක්. අපි හිතලා බලන්නකෝ මේ කුස ඇතුලේ කොහෙන්වත් ආලෝකයක් නැහැනේ. කෑලි කපන්න පුළුවන් කරවලයි ඇතුලේ. ඒ අඳුරේ මේ දරුවා ජීවත් වෙන්න ඕනේ. චූටි ඉඩක් බැලුම් බෝලයක් වගේ පොඩි ඉඩක් තියෙනවා. මේ ඉඩ ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. අඳුරේ ජීවත් වෙන නිසා ධර්මයේ සඳහන් කරනවා ලෝකාන්තරික මහනිරේ වාගේ කියලා. ලෝකාන්තරික මහනිරේ හරි අඳුරුයිනේ. අඳුරේ සීතලයි. ඒ නිසා ලෝකාන්තරික මහනිරේ වාගේ කියන අඳුර නිසා. ඊළඟට සඳහන් කරනවා මේ ගූත කියලා නිරයක් සඳහන් කරනවා. ඔසුපත් නිරයන් අතර ගූත නිරය. මේ නිරයේ ඉන්නේ පණු කියලා සඳහන් කරනවා.
කොයිතරම් ලොකුයි කියනවාද ඒගොල්ලෝ. ඔරු කඳක් වාගේ ලොකුයි පණුවේ. ඇතෙක් වාගේ ලොකුයි පණුවේ. ඔරු කඳක් වගේ ඇතෙක් වගේ ලොකුයි. නමුත් එයාගේ කට ඉදි කටු සිදුරක් වගේ. අච්චර ලොකු සතාගේ කට ඉදි කටු සිදුරක් වගේ. අවීචියේ පැහෙන අය. අවීචිය කියන්නේ මහනිරේනේ. මේගොල්ලන්ට පේනවා යදුන් ගානක් ඈත, යදුන් සිය ගානක් ඈත නැගෙනහිර පැත්තේ දොර ඇරිලා. දැන් දුවන වාර දොරෙන් එළියට පයින්. ඒ දුවනකොට හැම මාස් ඇට නහර පිච්චෙනවා. ඇට කෝටු වලින් ගින්දර මතුවෙනවා. නිකන් අර ගඩොල් පෝරණයක් ඇතුලේ එහෙම නැත්නම් මිනිහෙක් ආදාහනය කරනකොට අර දාලා තියෙන ලී වල සම්පූර්ණයෙන් ගිනි ඇවිලිලා කුලකට ගිනි යනකොට ඒ වගේ මේ ඇට කෝටු වලට ගිනි අරන් ගිනි ජාලා විටි විසිපෙනවා. මෙරි මෙරි උපදිනවා. දුවනවා එළියට පයින්. මැරෙනවා උපදිනවා. මැරෙනවා උපදිනවා ඉවරයක් නැහැ. දොර ගාවට යනකොට එහෙමයි. එතන ඉඳලා ආපහු හැරිලා බලනවා වෙහිච්ච ගමන් බලනකොට බස්නා ඊට පැත්තේ දොර ඇරිලා ආපහු දුන්නා. එතෙන්ට ගිහිල්ලා බලනකොට ඒක වෙහෙනවා. ඊළඟට දකුණු පැත්තේ දොර ඇරිලා. උතුරු පැත්තේ දොර ඇරිලා. ඉතින් මේ ගිනි අඟුරු ගොඩේ එරි එරි දුවනවා. මෙහෙම දුවලා කල්ප කාලාන්තරයක්. කොච්චරද දුක? අසංඛ්‍ය 86,40,000යි අන්තර්කල්පයේ මනුස්ස වර්ෂයේ අසංඛ්‍ය 86,40,000ක අවශ්‍ය. එක දවසක මේ ඇලියට පයින්නවා. අවශ්‍ය ඉවරයිලාද කොහෙද? දොර ඇරිලා තියෙනවා. දුවගෙන යනවා පයින් ඇලියට. පැන්න ගමන් කොහාටද වැටෙන්නේ? පැන්න ගමන් වැටෙන්නේ අන්න අර වගේ සුපත් නිරේකට. මේ ගොඩට පැන්න හැම නෙමෙයි. සමහර දොරකින් පැන්නහම වැටෙන්නේ භූත නිරේකට. ඊට පස්සේ සඳහන් කරනවා ඔරු කඳන් වගේ විශාල පණුව ඉදි කටු තුඩක් වගේ තුඩෙන් විදලා හැම ඈත් කරලා ඇට කෝටුව විදලා ඇතුලේ තියෙන ඇට මිදුළු උරාගනවා කියලා. මදුරුවෙක් විදලා වෙලේ උරාගනවා. මේ පණුව විදලා ඇතුලේ තියෙන ඇට කෝටුව උරාගනවා. කොයි විදිහේ වේදනාවක් දැනේද? එක්කෙනෙක් නෙමෙයිනේ පණුව ඔක්කොම වට කරගන්නවනේ හැම තැනින්ම විදිනවා. පුදුම දුර්ගන්ධයි කියලා සඳහන් කරනවා භූත නිරේ. කොච්චර දුර්ගන්ධද කියලා කිව්වොත් ධර්මයේ සඳහන් කරනවා ඒ දුර්ගන්ධයේ මනුස්ස ලෝකෙට ආවොත් මිහි පිට ඉන්න සියලුම සත්තුන්ගේ ඔළුව පුපුරනවා කියලා. දරන්න බෑ දුර්ගන්ධය. තරම් දුර්ගන්ධයි. එහෙමනම් සඳහන් කරනවා මාතෘ ගර්භයේ ඇතුලේ ගූත නිරය හා සමානයි කියලා. මේ අපද්‍රව්‍ය ලේ සැරව මල මුත්‍රා ඔක්කොම එකතු වෙලා නේද? ගර්භාෂයට යටින් ආමාශයට යටින් ගර්භාෂය. ආමාශයේ තියෙනවා පැසුණු ආහාරත් තියෙනවා නොපැසුණු ආහාරත් තියෙනවා. එතකොට මේ පිටකටුවේ පිටිපස්සෙන් ගර්භාෂයේ පිටිපස්සෙන් අම්මගේ මහාන්ත්‍රයේ කෙරවල ප්‍රදේශයේ තියෙන්නේ. මහාන්තයේ කෙරවල කියන්නේ පැසුණු ආහාරයි තියෙන්නේ කියන්නේ මල පහ තත්ත්වයටපත් වෙච්ච. එතකොට මේ ගර්භාෂයේ ඉස්සරහා පැත්ත හැම වෙලාවෙම දැවටෙනවා මොකේද? මුත්‍රාශයත් එක්ක. එහෙමනම් මුත්‍රා පිරීලා තියෙන වෙලාවකට පිරෙනවා ඒක. එතකොට උණුසුම්නේ. අපි මුත්‍රාතේ ගෑවුනොත් උණුසුම් බව අපි දැනෙනවා. එතකොට මේ ඇතුලේ තියෙද්දී කොච්චර උණුසුම් ඇද්ද? ගර්භයේ ඇතුලේ ඉන්න දරුවා මොනතරම් සෙවුම්ද? එහෙමනම් නිරන්තරයෙන් මුත්‍රාශයේ උණුසුමයි ගර්භාෂයේ දැවිලා තියෙනකොට මේ දරුවා ඒ පැත්තෙන් පිච්චෙනවා. හරියට බඩවැල්වලත් උණුසුම. හුලං වදින්න දිහක් ඇත්තෙම නැහැ. ඝන කට්ට කරවලේ. එහෙමනම් මේ දුර්ගන්ධය මල පහවල දුර්ගන්ධය, මුත්‍රාවල දුර්ගන්ධය, ලේ සැරව පැහුණු නොපැහුණු ආහාර මොනතරම් සද්දයක්ද ඇතුලේ. සමහර වෙලාවට ඇහෙනවා අපි කියන්නේ බඩවල් කෑ ගහනවා කියලා. සමහරලාට රාත්‍රියේ සමහර අය ආහාර ගත්තේ නැත්නම් හරි සද්දේ බඩ ඇතුලේ. කෑම කෑවට පස්සේ හොඳට කන් දිහලා බලන්න. කෑම ගාව කෙනෙක්ගේ කුසර කන් දිහලා බලන්න ටිකක්. ඇතුලේ නිකන් යුද්ධයක් වගේ. මේ සියල්ලම මේ ඇතුළට වෙලා ඉවසන්න ඕනේ. එහෙමනම් අපායවල ගණනාවක දුක තියෙනවා කියලා භාග්‍යතුන් හරි සඳහන් කරලා තියෙන එකයි. පියුම් ගැබක් නෙමෙයි කියලා කිව්ව අප්‍රමාණ දුකක්, අප්‍රමාණ දුර්ගන්ධයක් ඉවසෙවිසෙ ඉන්න ඕනේ. එහෙමනම්
ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ, ගබ්බ පරිහරණ මූලක දුක්ඛ කියන කරුණු දෙක එහෙම පැහැදිලි කරනවා. ඊළඟට ගබ්බ විපත්ති මූලක දුක්ඛ, මේ දරුවා උපදින්න ඉන්න වෙලාවේ මේ විවිධාකාර සත්කම් කරන්න සිද්ධ වෙනවා මවට. ශාරීරියේ අති සෙවුම් තැන්වල සත්කම් කරන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ අම්මට දැනෙන වේදනාවල් සීමාවක් නැහැ. අන් ඒ නිසා ගබ්බ විපත්ති මූලක දුක්ඛ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා විජයාන මූලක දුක්ඛ කියලා. මොකද මේ විජයාන මූලක දුක්ඛ? බිහි වෙන විට කර්මජ වාතය, ළමයා අම්මගේ කුස ඇතුලේ ඉන්නේ ඔළුව උඩට හරවගෙන. එතකොට අපි කවදාවත් දැකලා නැහැ උපදිනකොට පාද උපදිනවා. ඉස්සල්ලා උපදින්නේ ඔළුව. එහෙමනම් කුස ඇතුලේ ඉන්නේ ඔළුව උඩට. එහෙනම් උපදින්නේ මෙයාගේ ඔළුව අනිත් පැත්ත හරවන්න ඕනේනේ. කවුද හැරෙව්වේ? කර්මජ වාතය. මේ ස්වභාව ධර්මයේ නිර්මාණ වල හැටි. මේ කර්මජ වාතයේ විසින් මේ දරුව හරවනවා. හරවනකොට මෙයාට දැනෙනවා කියනවා මහ විශාල පර්වතයක් උඩ ඉඳලා රෝල් කරනකොට කෙනෙක්. ඒ ගස්වල ගල්වල වැඩි වැඩි සීරි සීරි බිමට එන පුද්ගලයා මොනතරම් වේදනාවක් විඳිනවද? ඒ තරම් වේදනාවක් මෙයාට දැනෙනවා මේ හරවනකොට. විජයාන බූලක දුක්ඛ කියලා සඳහන් කරනවා. ඊළඟට එහෙම හරවලා උපත් මාර්ගයට දරුවා හැරෙව්වට පස්සේ කර්මජ වාතයේ ඇතුළේ ඉඳලා දරුවා තල්ලු කරනවා එළියට. ටික ටික උපත් මාර්ගයේ දිගේ තල්ලු වෙවි එන පුද්ගලයාගේ හිස එළියට ඇවිල්ලා මග නවතිනවා. හිර වෙනවා. ඒ වෙලාවටත් වෛද්‍යවරයාට සිද්ධ වෙනවා සමහර වෙලාවට එක්කෝ අම්මා බේරගන්න වෙනවා නැත්නම් දරුවා බේරගන්න වෙනවා ඇතැම් වෙලාවක. ඒ නිසා සමහරලාට සත්කම් සිද්ධ කරන්නත් වෙනවා. එහෙම සත්කම් සිද්ධ කරන්න වුණාම නිර්වින්දනය කර කර සත්කම් කරන්න කාලයක් නැහැ. පණ පිටින්ම තමයි එහෙමනම් අම්මගේ අවයව කපන්න තුවාල කරන්න සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ මවට දැනෙන වේදනාව සීමාවකුත් නැහැ. එහෙම නොවි කර්මජ වාදයේ තව ටිකක් බලවත් වෙලා දරුවා තල්ලු කෙරුවොත් අම්මගේ ශරීර අවයව ඉරාගෙන දරුවා එළියට එනවා. මල මූත්‍රා පිට වෙන වේදනාව ශරීර අවයව ඉරාගෙන දරුවා එළියට එනවා. නමුත් මෙයා එන්නේ කිටි කිටියේ හිර වෙච්ච නලයක් දිගේ ඇදලා ගන්නවා වගේ. අන්න ඒ නිසා සඳහන් කරනවා සංඝාත නිරේ පර්වත දෙකට හිර වුණා වගේ අපමණ වේදනාවක් විඳගෙනයි මෙයා එළියට එන්නේ කියලා. මොකද මේ සංඝාත නිරේ පර්වත දෙකට හිර වුණා කියලා කියන්නේ සංඝාතයේ කියන අපාය. විශේෂයෙන් මේ අපායේ කාන්තාව ඉන්නවා කියලා සඳහන් කරනවා හරියට. කොහොමද කාන්තාව ඉන්නේ? ඉනගාවට එනකන් යකඩ පොළවේ ගිලිලා. ඉනෙන් උඩ විතරයි තියෙන්නේ ඉනෙන් යට කැල්ල යකඩ පොළවේ යට. දැන් මේගොල්ලන්ට කොහාටවත් හෙල්ලෙන්න බෑ. ඉනෙන් උඩ විතරයි උඩට. මෙහෙම ඉන්නකොට ඇහෙනවා හෙන පුපුරනවා වගේ හඬක්. හැරිලා බලනකොට විශාල යොදුන් ගණනක් විශාල ගල් පර්වතයක්. රෝල් වෙවි එනවා. සතපුම් ගණනක් ඈත පේනවා. දැන් පේනවා අර ඉන්න අය ඔක්කොම තලාගෙන රොටි වගේ තුනී කරගෙන මේ ගල එනවා. තව ස්වල්ප මොහොතකින් මගේ ඇඟ උඩින් යනවා. සියලු දෙනාම තලාගෙන යනවා. ඒ තැලෙන වේදනාව මනුස්ස ලෝකෙ මෙහෙම ඉන්නකොට අපි ගාවට ගලක් රෝල් වෙලා වුත් කොහොම වේදනාවක් දැනෙයිද? ඊට වඩා 10000 ගුණයකින් වේදනාවක්. නමුත් මාපහු කරලා ගල ගියපු ගමන්ම නැගිටිනවා. නැගිටලා අනිත් පැත්ත බලනකොට අනිත් පැත්තෙන් එනවා. ඒ පැත්තට තැලෙනවා. එතකොට උතුරෙන් එනවා. එතකොට දකුණෙන් එනවා. මෙහෙන් නැගෙනහිරෙන් එනවා. මෙහෙන් බටහිරෙන් එනවා. මේ තැලීමේ ඉවරයක් නැහැ. ඊළඟට සඳහන් කරන සමහර වෙලාවට දෙපැත්තෙන් ගල් දෙකක් රෝල් වෙවි ඇවිල්ලා මගදි ගල් දෙක හම්බ වෙනවා. එතකොට ගල් දෙක එකට එකතු වෙනකොට මැද්දෙ ඉන්න කට්ටිය ඔක්කොම ඒකට තැලෙනවා. ආන් ඒ තැලිච්ච හිරවිච්ච අය මොන තරම් වේදනාවක් විඳීද? අන්න එවන් වේදනාවක් දැනෙනවා කියනවා මාතෘ ගර්භයේ ඉඳලා උපත් මාර්ගයේ හරහා එළියට එන වෙලාවට. ආන් ඒකයි සඳහන් කළේ සංඝාත නිරේ පර්වත දෙකට හිර වුණාම ඇති වෙන දුක වාගේ දුකක් විඳින්න සිද්ධ වෙනවා. විජයාන මූලක දුක්ඛ. ඊළඟට සඳහන් කරනවා වබිහි නිෂ්ක්‍රමණ මූලක දුක්ඛ. ඉපදිච්ච දරුවා
ඉපදිච්ච ගමන්ම ලේ සැරඳ මල මූත්‍ර තැවරිලා. ඒ නිසා මෙයා පිහිනවා නැත්නම් හොදෙනවා. දැන් එතකොට මේ දරුවට මොනවද දැන් මේ කවදාවත් මිනිස්සෙකුගේ අතක් ස්පර්ශ වෙලා නැති අතිසියුම් හම. මේ හැමත රිදවන්න ඕනේ මේ අපේ අතේ තියෙන ගොරෝසුව එයාට දැනෙන්නේ කටු පැදුරක නිදි කෙරුවා වගේ වේදනාවක්. ඒ තරම් දලුයි මේ ඇඟ සිවුම්. එහෙම සිවුම් ඇඟ අරගෙන හොදනකොට පිහිනකොට ඒ දරුවට කොහොමද දැනෙනවා කියලා කියන්නේ. ධර්මයේ පැහැදිලි කරනවා අලුත් තුවාලයකට ලුණු සහ දෙහි ඇඹුල් ಜಾති දාලා අපි ගෙවල් අතු ගන්න කොස්සෙන් අතුල්නකොට කොහොම වේදනාවක් දැනෙයිද? අන්න ඒ වගේ දුකක් දැනෙනවා කියලා මේ සුද්ධ කරලා හොදනකොට පිහිනකොට. ඊළඟට සඳහන් කරනවා ආත්මෝපක්‍රම මූලක දුක්ක. මොකද මේ ආත්මෝපක්‍රම මූලක දුක්ක? ඉතින් ආත්මෝපක්‍රම මූලක දුක්ක කියලා කියන්නේ තමන් විසින් ඇති කරගන්නා වූ දුක. දැන් ඉපදිලා ඉන්නේ. දැන් තමන් විසින් දුක් ඇති කරගන්නවා. සමහර අය සියදි විහානි කරගන්නවා. සමහර අය වහ කාල සියදි විහානි කරගන්නවා. සමහර අය ගෙලවැල් දාගෙන සියදි විහානි කරගන්නවා. සමහර අය ක්‍රෝධය නිසා, ලෝභය නිසා විවිධ හේතුන් පදනම් කරගෙන සියදි විනසා ගන්නවා. ඒ තමා විසින් ඇති කරගන්නා වූ දුක්. ඊළඟට ආහාර වර්ජනය කරලා සමහර අය මැරිලා යනවා. ඒ තමා විසින් ඇති කරගන්නේ දුකක්. ඊළඟට පරෝපක්‍රම මූලක දුක්ක. මොනවද පරෝපක්‍රම මූලක දුක්ක? අනුන් නිසා ඇතිවෙන දුක්. ඉපදුනාට පස්සේ අනුන් නිසා ඇතිවෙන දුක් සඳහන් කරනවා. ගහන්න පුළුවන්, කෑලි වලට කපන්න පුළුවන්, මරන්න පුළුවන්. මෙන්න මේ කාරණාවට බාලපඬිති සූත්‍රයෙන් උදාහරණයක් සඳහන් කරනවා. අනුන් නිසා ඇති වෙන දුක්. රජුරු බාලපඬිති සූත්‍රයේ නිරය ගැන පැහැදිලි කරලා දෙන එක සූත්‍රයක්. මනුස්ස ලෝකේ වැරදි කරන මිනිහෙක්. රජුරු මේ මිනිහය අල්ල ගන්නවා. මෙයාට විවිධාකාර දඬුවම් දෙනවා. ඒ දෙන දඬුවම් අතර එකක් මේ පුජ්‍යලයාගේ එක අතක් අරගෙන රජුරු සම්පූර්ණ මේ අතේ රෙදි කෑලි ඔතනවා. ඇඟිලි ගාව ඉඳලා කිහිල්ල ගාවට එනකම්ම සම්පූර්ණයෙන් රෙදි ඔතනවා. කිටි කිටියේ හිර වෙන්න හුඟාක් රෙදි ඔතලා මේක නිකන් අත පොල් ගහක් වගේ දැන් රෙදි ඔතලා. දැන් මේක දානවා තෙල් භාජනයකට. දාලා හොදට රෙදි කෑලි වලට තෙල් උරනකන් තියලා තියෙනවා. තෙල් මේ රෙදි වලට ඉරුවට පස්සේ මේ පුජ්‍යලයා අත එළියට අරගෙන අනික් අතපය බැඳලා මේ අතට ගිනි තියනවා. දැන් පිච්චෙනවා. අර පොල් අතකට ගිනි තිබ්බා වගේ එකපාරම පිච්චිලා යන්නේ නැරදි කැලි හිර වෙන්න ඔතලා තියෙන්නේ. දැන් ඒ පිච්චෙනකොට හමත් පිස්සිලා, මසුත් පිච්චිලා, නහර, ලේ, ඇට මේ ඔක්කොම පිච්චි පිච්චි අලු තමයි වැටෙන්නේ. හරියට කොයි වගේද හඳුන් කූරක් පත්තු කරලා තියාම පිච්චි පිච්චි අලු කැඩි කැඩි වැටෙනවා මිසක් අය කූර ඉතුරු වෙන ස්වභාවයක් නැහැ. අන්න ඒ වාගේ මෙයාගේ ලේමස් පිච්චෙනවා, ඇටකොටුව දිගට ඉතුරු වෙන ස්වභාවයක් නැහැ. ඇටකොටුවත් පිච්චි පිච්චි හඳුන් කූරේ අලු වැටෙනවා වගේ සම්පූර්ණ අත පිච්චි. මැරෙනවද? අතක් පිච්චුනා කියලා කවදාවත් මැරෙන්නේ නැහැ. එහෙමනම් තේරෙනවාද ඉපදුන නිසා විඳින්න සිද්ධ වෙන අති භයානක දුක? එතකොට අද මේ අතීත රජුට දුන්න දඬුවම්, නමුත් අදත් බැරිද කවුරු හරි අපිව කොහෙන් හරි කොහාට හරි ගෙනහිලා හොරෙන් ගෙනහිලා මේ වැඩේ කරන්න බැරිද? මේ වැඩේ අදත් කරන්න අපි ඕන කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන් මේ භයානක දඬුවම. එහෙමනම් අපි හැමෝම මේ වාගේ දුක් වලට නිරන්තරයෙන් මූණ දීලා නෙමෙයිද ඉන්නේ? ඒ වෙලේ අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, අනිද්දා වෙන්නත් පුළුවන්. එතකොට මේ නරක තිරිසන්, പ്രേතාතුර කියන සතරපායේ විතරද දුක තියෙන්නේ? මේකෙත් ඒ තරම් දරුණු දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට රජු රෝකලා මේ සම්පූර්ණයෙන්ම පුජ්‍යලයා ඔතනවා රජුලින්.
පොතල තෙල් වල දාලා පොඟවලා කකුල් පැත්තෙන් ගිනි තියනවා. අර වැඩේමයි වෙන්නේ. හැබැයි මේ ඉන දිහන් බඩ දිහන් පිච්චිලා ඉවර වෙනකම් මැරෙන්නේ මැරෙන්නේ නැහැ. නමුත් මේ වේදනාව කොහොම ඉවසයිද මේ කැටකොටුත් එක පිච්චෙනකොට පණ පිටින්. එකපාර මැරලා යනවන ගෙත් කමන්නේ. එකපාර ඔළුවේ ඉඳලා පිච්චුවන ගෙත් කමන්නේ. පණ පිටින් ටික ටික පිච්චීගෙන එනකොට. එහෙනම් හිතාගන්න බැරි දුක්. ඊළඟට රජ්ජුරුව දීපු තවත් දුකක් තියෙනවා. රාහු මුක හොඳට කට අරින්ද කියනවා. කට ඇරලා ඇතුලෙන් තියෙනවා කෝටු කැල්ල දෙබල. ඊට පස්සේ දැන් අනුව පාත් කරන්න බෑනේ. දැන් අර කට ඇරගෙන ඉන්නේ. පහනක් පත්තු කරලා කට ඇතුලෙන් තියෙනවා. කොයි තරම් වේදනාවක්. පෑ කීයක් නොමැරි පිච්චි පිච්චි දීද. බොරළු දමන කියලා දඬුවමක් තිබිලා තියෙනවා. බොරළු ගෙනහිල්ලා වැරදි කරපු කෙනා අල්ලගෙන ඔළුවට බොරළු දාලා අතුල්ලනවා. කෙස් ගැලවිලා, හාම ගැලවිලා ඔළු කට්ට පෑදෙනවා. එතකොට මේ ඔළු කට්ට මදිනවා හග්ගෙඩියක් වගේ සුදු පාට වෙනකන්. ඒකට කියනවා සංක මුණ්ඩි කියලා. ඔළු කට්ට හග්ගෙඩියක් වගේ සුදු වෙනකන් මදිනවා. මැරෙන්නේ මේ මිනිසයා. හම මස් මූණෙන් පල්ලහැට එල්ලෙන ඔළුව මදිනවා. මේ මනුස්ස ලෝකේ තිබිලා තියෙන දුක් පරෝපක්‍රම මූලක දුක්ක. මීට වඩා තව විවිධ දඬුවම් රජුව තව දුන්නා. එක කණක් කැපුවා, එක නහයක් අතක් කැපුවා, කණයි නහයයි කැපුවා, කන් දෙකයි නහයයි කැපුවා, අතයි කකුලයි කැපුවා, කකුල් දෙක විතරක් කැපුවා, නහයයි කකුලයි කැපුවා, කණකුයි කකුලයි කැපුවා. එහෙම දුකුත් වෙන වෙනම දීලා තිනා. එහෙම දුක් දීලා සමාජයට මුදා හැරලා තියෙනවා. එතකොට සමාජයයි දන්නවා කන කපල තියෙන රජුරුව මේ හොරෙක්, නහය කපල තියෙන රජුරුව මේ හොරෙක්. පරිස්සම් වෙන්නේ ලම්බලයි ගමටේ අද මෙහෙම පුජ්‍යලෙක් ගමට ඇවිල්ලා ඉන්නවා. එතකොට මිනිස්සු අතරින් නැගෙන මේ කතාබහ ඊට වඩා මානසික වේදනාවක් බවට පත් වෙනවා. ඊළඟට රජුරෝ යකඩ කූඩක් අරගෙන මේ පුජ්‍යලයා පැත්ත හරවලා නිදි කරවලා මේ කණින් යකඩ කූර තියලා පාගනවා. එහා කණින් මතුවෙලා පොළොව යටට ගිලාගෙන බහින්නේ. එහෙම පාගලා කකුල් දෙකෙන් අල්ලගෙන අර ඇණයක් ගැහුවා වගේ පටියට කරකවනවා. කකුල් දෙකෙන් අල්ලගෙන පුජ්‍යලයා කරකිනවා. අර ඇණේ කන් දෙක සිදුරු කරගෙන යටට ගිහිල්ලා. එහෙම දුක් රජුරෝ විසින් දීලා තියෙනවා. එහෙම දුක් දෙන අතරේ රජුරෝ තවත් අති භයානක දුක් මේ පුජ්‍යලයාට දීලා තියෙනවා. සමහර පුජ්‍යලයෙක් අල්ලගෙන ගිහිල්ලා හෙල්ලෙන් ඇනලා තියෙනවා 100ක්. මේ දැන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන යහුවේ භික්ෂුන් වහන්සේලා ස්වාමීනි නිරාදුක කොහොමද කියලා. මේ බාලපඬිත් සූත්‍රයෙන් මේ ටික පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා පුජ්‍යලයෙක් අල්ලලා හෙල්ලෙන් අයිනවා උදේට 100යි. දවල්ට ගිහිල්ලා බලනවා මැරිලාද කියලා. දවල්ටත් ඒ පුජ්‍යලයා මැරිලා නැහැ. දවල්ටත් අයින්ද කියනවා 100ක්. හවස ගිහිල්ලා බලනවා හවසත් මැරිලා නැහැ. හවසත් අයින්ද කියනවා 100ක්. එතකොට අද දවසේ හෙල්ලෙන් ඇනලා තියෙනවා 300ක්. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා මේ හිමාල කන්දද ලොකු ශ්‍රීහත් ධාතුවකට ගල් කැටයක් අරගෙන පෙන්නලා අහනවා මේ පොඩි ගල් කැටයද ලොකු ස්වාමීනි මේ ගල් කැටය වගේ කෝටි ගණනක් හිමාල පර්වතයේ ලොකුයි. මහණෙනි අර මිනිසයා 300 වතාවක් හෙල්ලෙන් ඇනුම් කාලා ඉන්නේ. 300 වතාවක් හෙල්ලෙන් ඇනපු දුක කොච්චරද මෙන්න මේ චූටි ගල් කැටිය වගේ. අපාය දුක කොච්චරද හිමාල පර්වතේ වගේ. එහෙනම් උපමා කෝටි ප්‍රකෝටි ගණනකට පරස්පරයි. නිරේ තරම් දුකයි. නමුත් මෙතන සඳහන් කරන්නේ පරෝපක්‍රම මූලක දුක්ක. මේ සංසාරේ ඉපදුනාට පස්සේ අන්‍ය මනුස්සයන්ගෙන් තමන්ට විඳින්න සිද්ධ වෙන දුක් ගැහැට ප්‍රමාණයයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ තරම් දුක් කන්දරාවක් දුක්ක නමින් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මාතෘ ගර්භයේ ඉන්න කාලේ දුක තව පැහැදිලි කරලා තියෙනවා. අම්මා උණු වතුර බීවොත් කුසේ ඉන්න දරුවා තැම්බෙනවා. අම්මා සිසිල් වතුර බීවොත් එයාට තේරෙනවා ලෝකාන්තරික නිරේ තියෙන සීතල වගේ සීතලයි කියලා.
අම කැඳ බීවත් මොන වගේ දැනෙනවා ඇද්ද? මිනිස්සුන්ට ගිනි අඟුරු වලින් ගැහුවොත් ගිනි අඟුරු අරන් අරන් ගහනවා. අම්මා කැඳ වගේ දේවල් උණුසුමින් බොනකොට බත් ඇට ඇතුළට වැටෙනකොට අර දරුවට දැනෙනවා කියනවා ගිනි අඟුරු වලින් ගහනවා වගේ. එතකොට මාස 10ක් මේ කුස ඇතුළට වෙලා එක අපායක නෙමෙයි අපායවල් ගණනාවක දුක විඳිනවා. ඒකයි මාතෘ ගර්භයේ දුකයි කියලා සඳහන් කළේ. ලෝකාන්තරික මහනිරේ තියෙනවා. අවීචි මහනිරේ තියෙනවා. සංඝාත මහනිරේ තියෙනවා. ගූත මහනිරේ තියෙනවා. මේ නිරේවල් ගානක්. තව වෙලාවක අම්මා ලුණු ඇඹුල් වැඩිපුර ආහාරයට ගත්තොත් වේතරණියේ ඉන්නවා වාගේ දැනෙනවා කියලා සඳහන් කරනවා. වේතරණිය කියලා කියන්නේ ගඟක්. මේ ගඟේ තියෙන ලුණු වතුර. නිර්සත්තු මේ ගඟට වැටෙනවා. යමපල්ලෝ අරගෙන ගිහිල්ලා ගං ඉවුරේ තියලා සමහරලාට පයින් ගහනවා. වේතරණිය කියලා කියන්නේ මේ ගං ඉවුරේ තියෙන වේවැල්. වේවැල් වල කොහොමවත් කටු බව අපි දන්නවනේ. ඉතින් විශාල කටු අඩියක් හමාරක් දිග ලොකු කටු. අර පයින් ගහපුවාම ගිහිල්ලා අර කටු වල ඇමිනෙනවා. කටු ඇඟ හිල් කරගෙන ඇතුළට බහිනවා. සමහර වෙලාවට හෙල්ලෙන් ඇනලා අපි දැකලා ඇති අර පැරණි කට්ටිය මැඩුවම් බාන කුඹුරු වැඩ කරලා. විදුරු ටික ගසා දාලා එකතු කරලා දැටිගොයියකින් අරගෙන ඇතට විසි කරනවා. ආන් ඒ වගේ හෙල්ලෙන් ඇනලා උස්සලා විසි කරනවා. අර පොල් අහුලලා විසි කරනවා වගේ. එහෙම විසි කරනකොටත් අර ඔලුව ගිහිල්ලා අර වේ කටු වල පැටලෙනවා. අවුරුදු කෝටි ගාණක් මේ කටු වල එල්ලි ටික ටික පාත් වෙලා කටුවෙන් ගැලවිලා වැටෙනවා. වැටෙනකොට ගඟේ ඉවුරේ තියෙන වේවැල් වල මුල් යවුල් වගේ කෙලින් වෙලා තියෙනවා. ඒ වවුරට තමයි පතිත වෙන්නේ. ඒ වගේ ඇමිනිලා අවුරුදු කෝටි ගාණක් ඉඳලා වේ මුල පතිත වෙලා පාත් වෙලා ගඟට. තනි කර ලුණු වතුර. කාෂාර ජලය කියලා කියන්නේ සාගර ජලයට වඩා ලුණු. මේ රැලි ගඟේ රැලි දෙලි පිය වගේ ගෑවෙන තැන කැපෙනවා මේ රැලි වලින්. ඒතර මේ ගඟේ නෙළුම් තියෙනවා. මේ නෙළුම් පත්‍රත් කැපෙනවා. ඒ වේදනාව දරන්න බැරුව මේ මිනිස්සයා ගඟේ යට යනවා. යට ගියාම සඳහන් කරනවා ගඟ පතුලේ දෙලි පිය හිටෙව්වා වගේ පිහිය තියෙන්න කියලා. පෙටි ගෙහි කැපෙනවා. මැරෙන්නේ නැහැ. එතකොට අර ලුණු වතුරේ එහෙම කැපෙනකොට මොනතරම් වේදනාවක් දෙවි තියෙද? එමනම් එහෙම වේදනාවක් මාතෘ ගර්භයේ ඇතුලේ අම්මා ලුණු ඇඹුල් වැඩිපුර ආහාරයට ගත්තොත් දරුවට දැනෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ දුක කියන වචනේ භාග්‍යතුන් වහන්සේ ජාතිපි දුක්ඛ පැහැදිලි කරන තැන අභිධර්ම පිටකේ මේ පැහැදිලි කිරීම කරන්නේ. එහෙමනම් දුක්ඛ කියන වචනය සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරන වෙලාවෙත් අපිට දුක්ඛ දෝමනස් ආදී වශයෙන් ඒ වචනේ අහන්න ලැබෙනවා. නමුත් සඳහන් කරන්නේ දුක්ඛ කියන වචනේ විතරයි. විස්තර කර කර බැලුවොත් මේ දුක්ඛ කියන වචනය කොයි තරම් දුක් කන්දරාවක් තියෙන නිසාද මේ විදිහට පැහැදිලි කරන්න කියන කාරණාවත් අපිට හිතාගන්න බෑ. දුකෙහි ප්‍රභේදය කොයි තරම්ද? එහෙමනම් ඒ සියලුම දුක් කන්දරාවල් විඳගෙන මාස 9ක් 9මාරක් මාතෘ ගර්භයේ ගියපු කාලේ මේක මේ තරම් දුක නිසා තමයි ඇතැම් අය මහා පිංකම් කර කර ප්‍රාර්ථනා කළා නැවත පිං කරගන්න උපදින්න ඕනේ. හැබැයි මාතෘ ගර්භයේ උපදින්න එපා කියලා. ඒ මේ දුක හින්දා. එහෙම ඉපදෙච්ච නැති අය. පොක්කරසාති බ්‍රාහ්මණය. මව කුසේ ඉපදුන්නේ නැව උපපාතික උපත. පියුමතුරා දේවිය. මව කුසේ ඉපදුන්නේ නැහැ. ඒ අඹපාලිය. අවකෝෂයේ ඉපදුන්නේ සඳහන් කරනවා කිංචි මානවිකාවත් මව කුසක නෙමෙයි ඉපදුනේ කියලා. නමුත් මූලාශ්‍රයක් සඳහන් කරන්න දන්නේ අහවල් මූලාශ්‍රය තියෙන්නේ කියලා. එහෙම සඳහන් වෙනවා ඇතැම් තැන්වල ඒක හරිද නැද්ද කියලා විමසලා බලන්න. අඹපාලි ඉපදුනේ නම් ඕපපාතික වඹ ගහතුමද? කොයි කාලෙද මේ ප්‍රාර්ථනාව කළේ? කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ඥාති නැගණියක් හැටියට තමයි ඇය ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනම් පාලා මහන වෙලා මගපල් ලැබුවේ නැහැ. නමුත් පිරිසිදුව සිල් රැක්කා.
චෛත්‍ය මළුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුන්නේ නැහැ. එක ධාතුන් වහන්සේමයි. දෙවියන් මිනිසුන් සියලු දෙනා වැන්දේ යොදුන් ගණනක් උස රත්තරන් චෛත්‍යයක් හැදී දෙවියොයි මිනිසුයි දෙගොල්ලම එකතු වෙලා මේ චෛත්‍ය මළුව මේ මෙහෙණින් වහන්සේ ගිහිල්ලා අතු ගන්නවා. අතු ගාලා පිරිසිදු කරනවා. පිරිසිදු කරලා බුදුන් වදින්න කලින් මූණකට සෝදගෙන එන්න කියලා ගියා. ඇය මළුවට එන්න කලින් රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය ප්‍රදක්ෂිණා කරනවා. එක මෙහෙණින් වහන්සේ නමකට කිවිසුමක් ගියා. කිවිසුමක් ගිය වෙලාවේ මළුවේ කෙල වැටුණා. හැබැයි දැක්කේ නැහැ. ඒක නොදැක උනේ. නමුත් අර තැනදී එනකොට මේක දැක්කා. දැක්ක ගමන් කේන්තියක් ආවා. මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගැහුවේ කියලා වැලිත් එක්කම අර කෙල පිට අරන් විසිකලා. සිහි තිබුණේ නැහැ මේක උනේ කවුරු අතින්ද? මේ ඇවිල්ලා ඉන්නේ රහතන් වහන්සේලා. ආන් සිහි නැති වෙච්ච පාඩු. වෛශ්‍යාව කියාපු පාපෙට තමයි මේ අන්තිම ජීවිතේ වෛශ්‍යාවක් වෙන්නේ. කාශ්‍යප ජීවිතේ ඉඳලා එනකන් නිරාදුක් විඳ උපදින උපදින ආත්මවල වෛශ්‍යාවක් වෙවි වෙවි ඇවිල්ලා රහත් වෙන අන්තිම ආත්ම භාවෙත් වෛශ්‍යාවක් හැටියටම තමයි ඉපදුනේ. එතකොට වචනයක තියෙන වැරද්ද. නමුත් එදා සිල් රැකඩක තම ප්‍රාර්ථනා කරලා තිබුණේ කවදාවත් මාතෘ ගර්භයේ උපදින්නේ එපා කියලා. ආන්ගේ කුසල බලයෙන් අඹ ගහක් මුල උපපාතිකව පහළ වුණා. කාන්තාව උපපාතිකව පහළ වෙනකොට 16 හැවිරිදි වයසේ තරුණියන් හැටියටයි උපදින්නේ. මේ අනුන් ගෙනහිල්ලා කිරිපොවන්න දරුවෝ බවට එහෙම උපදින්නේ නැහැ. 16 හැවිරිදි වයසේ තරුණියක් හැටියට තමයි එකපාරම පහළ වෙන්නේ. ඉතින් මේ තමයි සංසාරය සිද්ධ කරගත අකුසල්ලේ වෙන්නේ. නමුත් මාතෘ ගර්භයේ මෙච්චර දුක නිසා ඇතැම් අය පින්කම් කර කර එහෙම ප්‍රාර්ථනා කළා. එහෙමනම් දුක්ඛ කියන වචනයයි අපි මේ විස්තර කරන්න යෙදෙන්නේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අදට දේශනාවත් මෙතනින් නතර කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වහ වහ ධර්ම අවබෝධය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්ම දේශනා මාලාවේ දායකත්වය දරනු ලබන්නේ කොළඹ අට ලේක්පාර නොම්බර 116න් 1 රාජගිරියේ පදිංචි දීපලාල් විජේරත් මහත්මයා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූදරුවන් විසින් සිදු කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස්කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකාවාසී ලෝකවාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජරු අමරු අමා මහ නිවන් ලැබ සැනසීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඊතා කරුණාවෙන් මෛත්‍රියෙන් අප වෙත මෙම ශ්‍රී ජයවර්ධනපුර ජයශේකරාරාමයේ ධර්මශාලාව ලබා දීමට කටයුතු කළ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි රජවත්තේ වප්ප අනුනායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර මෙම නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ තෙන්නකෝන් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාළා වූ ත්‍රෛනිකායික හා ත්‍රෛනිකායික මහා නායක හා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළා වූ සියලුම සංඝ පීතෘන් වහන්සේලාට මේ පින් උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුවහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දෙනාගේ නමින් මිය පරලෝගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් වූ ධර්ම දාන මේ කුසල බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර
අපමණ දනන්ගේ ශ්‍රද්ධා ධනය උපදවා නිවන් මගට ප්‍රවිෂ්ඨ කරලීමට අනුපමය වීරියක් දරන අතිගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ හා බලාපොරොත්තු වන්නා වූ උතුම් බෝධියකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊතාම ඉක්මන් භවයක නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මේ උතුම් ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමාටත් එම මැතිනියටත් දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිදන ප්‍රාප්ත දෙමව්පියන්ටත් කල්යාණ මිත්‍රත්වයෙන් මේ එකතු පාදා වෙච්ච සද්ධර්ම ශ්‍රාවක ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මෙම විහාරස්ථානයේ ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේටත් ගෞරවනීය ධර්මාචාර්යයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරවමින් ගුරු දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරමින් ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.